අධ්‍යයන පොදු සාතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වූ ජනවාරි මාස 23 වන දින සිට පෙබරවාරි මාස 17 වන දින දක්වා කාලය තුල අඛණ්ඩ විදුලි සැපයීමක් ලබා දීමට අදාළව පසුගියදා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් සමග ඊට අදාළ පාර්ශ්වයන් සාකච්ඡාවක් සිදු කරනු ලැබුවා. එෙහිදී අඛණ්ඩ විදුලි සැපයීමක් ලබා දීමට අදාළව සපුරාගත යුතු නිර්දේශ පහක් සඳහා පොදු එකඟතාවයකට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යාමේදී විවිධ පාර්ශ්වවලින් බාධා එල්ල වුණා. ඒ හැමෝම නිර්දේශයන් කඩ කරමින් විදුලි කප්පාදුව සිදු කිරීම හේතුවෙන් මානව හිමිකම් කොමිෂන් සභාවෙන්ම මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අනිකුත් පාර්ශ්වයන්ට දැඩි ලෙස චෝදනා එල්ල වුණා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරන්නේ විභාගයේ පැවැත්වෙන කාලය තුළ විදුලි විසන්ධි කිරීම වැළැක්වීම, අඛණ්ඩව විදුලි ලබා දීම, විදුලි බල මණ්ඩලයේ නොසලකා හැරීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් දැඩි ලෙස උල්ලංඝනය කර ඇති බවයි. මෙම පසුබිම තුළ අදාළ නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව පියවරගෙන තිබෙනවා. පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ උසස් පෙළ විභාගයේ අපේක්ෂකයන්ගේ අයිතිවාසිකම් වලට ගරු කිරීම, රටේ නීතියේ ආධිපත්‍ය සහ නීති ආධිපත්‍ය තහවුරු කිරීම මානව හිමිකම් කොමිසම මගින් ක්‍රියා කරන බවද අදාළ නිවේදනයේ සඳහන් වනවා. කෙසේ වෙතත් මේ දිනවල ජල පෝෂක ප්‍රදේශවලට ඇදහෙන දැඩි වර්ෂාපතනයත් සමග ජල විදුලි බලාගාරවල ජල මට්ටම ඉහළ යාම හමුවේ ජල විදුලි නිෂ්පාදනයට ප්‍රමාණවත් ජල පරිමාවක් නිකුත් කර ලෙස ජල කළමනාකරණ ලේකම් කාර්යාලයට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ඊයේ දින දැනුම් දී තිබෙනවා. ඊට ප්‍රතිචාර දක්වමින් එම කාර්යාලයේ ලේකම්වරයා විසින් සඳහන් කර ඇත්තේ කොමිෂන් සභාව විසින් සිදු කළ ඉල්ලීමට එකඟතාවයේ පළ කරන බවයි. ලංකා විදුලි බල මණ්ඩලය අද ප්‍රකාශ කළේ ජල පෝෂක ප්‍රදේශවල පවතින අධික වැසි සහිත තත්ත්වේ නිසා ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනයේ ඉහළ දැමීමට හැකියාව පවතින බවයි. ඒ අනුව අද සහ හෙට යන දෙදින විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි ලංකා විදුලි බල මණ්ඩලය කියා සිටියේ. ලංකා විදුලි බල මණ්ඩලයට හා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අඛණ්ඩව විදුලිය ලබා දීමේ එකඟතාවයේ කඩ කිරීමට එරෙහිව පැමිණිලි කිරීම සඳහා 43 වන සේනාංකයේ අද දින මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණියා. මෙතනින් ඉස්සරහට යන්න වුණොත් අපි ඒකටත් යන සූදානම්. ඒ නිසා අපි කියන්නේ මේ වෙලාවේදී මේ දරුවන්ගේ බලාපොරොත්තු සිහින සුන් කරලා ඒ දරුවන්ගේ අඳුර වෙනුවට ඒ ආලෝකය ගේන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලය විසින් ප්‍රධාන පාර්ශ්වයන් 6ක් වෙත රුපියල් බිලියන 281ක මුදලක් ගෙවීමට තිබෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ට්විටර් සටහනක් තබමින් ඔහු සඳහන් කළේ ලංකා කංජ තෙල් නීතිගත් සංස්ථාවට රුපියල් බිලියන 112ක් සහ පෞද්ගලික බලාගාර වෙත රුපියල් බිලියන 80ක් ගෙවීමට තිබෙන බවයි. එමෙන්ම පුනර්ජනනී බලශක්ති සැපයුම්කරුවන්ටද රුපියල් බිලියන 40ක්, නිවාස මත සූර්ය පැනල ස්ථාපිත කර ඇති පාර්ශ්වකරුවන් වෙත රුපියල් බිලියන 4ක් සහ පෙබරවාරි මාසයේ ගල්ලඟුරු වෙනුවෙන් රුපියල් බිලියන 35ක මුදලක් ගෙවීමට නියමිත බවද අදාළ සටහනේ සඳහන් වනවා. මීට අමතරව ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 10ක මුදලක්ද මාසික බැංකු ණය පොලිය ලෙස ගෙවීමට ඇති බවද අදාළ ට්විටර් සටහනේ දැක්වෙනවා. උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාලය තුළ සිදු කරන විදුලි කප්පාදුව වාහන අතර කරන ලෙස බල කරමින් පන්දම් විරෝධතා කීපයක්ම ඊ රාත්‍රියේ පැවැත්වුණා. ඉන් එක් විරෝධතාවක් සිදු කරනු ලැබුවේ කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයේ. ඔබතුමන්ගේ අමාත්‍යාංශයට එනවා මේ විදුලි කප්පාදුව නතර කරේ නැත්තම් මුළු කොළඹ පාර බහින දවස වැඩියාතක් නෙවෙයි. මේ අතර ඇරවුල මාලිගාවත්ත ප්‍රදේශයේ නිවසකට ජල බිල්පතක් ලබා දීමට ගිය ආදායම් සහකාර නිලධාරියෙකුට නිවෙස් හිමියෙකු විසින් පහර දී තිබෙනවා. අදාළ නිවසේ ජල සැපයුම විසන්ධි කර තිබූ අතර ඊට උරණ වූ නිවෙස් හිමියා මෙම නිලධාරියාට පහර දී ඔහු අතදිව තිබූ ජල බිල්පත් අසල තිබූ ජල පෙර වූ බැරලයකට දමා තිබුණා. ප්‍රාදේශීය ජල සම්පාදන ඉංජිනේරු කාර්යාලයේ කියා සිටියේ.